වීඩියෝ ක්‍රීඩාවන්හි ඉතිහාසය 1940 50 60 දශකයේ දක්වා දිව යනවා. මේ ගත වෙන්නේ වීඩියෝ ක්‍රීඩාවන්හි නවවන යුගය. අද වන විට ලෝක ජනගහනයෙන් බිලියන 3 ඉක්මවල ඒ කියන්නේ 140ක් විතර කුමන හෝ වීඩියෝ ක්‍රීඩාවක යෙදෙන බව ලෝ ප්‍රකට ස්ටැටිස්ටා වෙබ් අඩවිය සඳහන් කරනවා. එතරින් ආසියාව තමයි ලෝකයේ වැඩිම පිරිසක් වීඩියෝ ක්‍රීඩාවල නිරත වෙන කලාපය විදියට සඳහන් වෙන්නේ. එයවිල්ල බිලියන 1.4 ඉක්මවූ ප්‍රමාණයක් පරිගණක ක්‍රීඩාවල නිරත වෙන නිසා. ඒ වගේම චීනය ලෝකයේ වැඩිම පිරිසක් වීඩියෝ ක්‍රීඩා කරන රට විදියට සැලකෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක පසුගියදා චීන රජය විසින් ඉතා තීරණාත්මක තීරණයක් විදිහට වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ක්‍රීඩාවන්හි නිරත වන කාලය සතියකට පැය 3කට සීමා කරන්න නව නීති සකස් කරන්න වුණා. ඒකත් සිකුරාද සෙනසුරාද සහ ඉරිද යන දින තුනේදී දිනකට පැය බැගින් පමණක් ලෙසින් සීමා කරලා තියෙනවා. දරුවන් වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම අවම කිරීම සඳහා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට මේ පියවර ගත යුතුම් බව තමයි චීන රජය සඳහන් කරලා තිබුණේ. ඇත්තටම ඇයි මේ විදිහට දරුවෝ වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වෙන්නේ? අද විද්‍යාඥ හොයාගෙන තියෙනවා වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වීමත් හෙරොයින් වලට ඇබ්බැහි වීමත් අතර ලොකු වෙනසක් නැහැ කියලා. එක හා සමාන රසායනික වෙනසක් තමයි මොළයේ සිදුවෙන්නේ. ඒ කියන්නේ මේ ඩෝපමීන් කියන අපිව අවුස්සන, අපිව සතුටටපත් කරන, අපිව ආසාවට ගෙන යන මේ ඩෝපමීන් වැඩි වෙනවා කියලා ඇබ්බැහි වීමේදී. ලෝක සෞඛ්‍ය සංවිධානය අරියටම මැයි 25 වෙනිදා ඔවුන් කියනවා ඇබ්බැහි වීම මානසික රෝගී තත්ත්වයක් කියලා. ඒකේ ලක්ෂණ විදිහට ඔවුන් කියනවා අන්තර්ජාලයේ පිට වෙන ලෝකයක් නැහැ. දවසෙම වීඩියෝ ගේම්. ඒකෙන් එළියට එන්න අමාරුයි. නෑදෑයෝ නැහැ, මිතුරන් නැහැ, කෑම කන්නේ නැහැ, සමාජයක් නැහැ, සමහරට කාමරෙන් එළියට එන්නේ නැහැ. තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු සියල්ලම අවුල් කරගෙන ඒක තුලම ජීවත් වෙනවා. මේක තමයි මේ මානසික රෝගී ලක්ෂණ. සමහරවිට ඔබේ දරුවත් මේ තත්ත්වයට වැටලා ඉන්න පුළුවන්. ඉක්මනින්ම මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙන්න. මේ විදිහට වීඩියෝ ක්‍රීඩා සඳහා දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් අපේ රටෙත් ඉතා අවාසනාවද්ද සිදුවීම් කිහිපයක්ම පහුගිය කාලේ පුරාවට වාර්තා වුණා. ඒ අතරින් මෑතකදී සිදුවුණු වයස අවුරුදු 9ක දරුවෙකුගේ සියදිවි නසා ගැනීම කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් වෙනකොට දරුවන්ගේ වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහි වීමේ භයානකකම ගැන අවධානය යොමු කළ යුතු කාලය ඇවිල්ලා කියන එක නේද? දරුවන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට යොමු වී තිබෙන මේ අවධියේ ජංගම දුරකථනය දරුවන් අත නිතර ගැවසෙන මෙවලමක් වීම හේතුවෙන් දරුවන්ගේ හිත රිද්දන්නේ නැතුව දරුවා වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම වළක්වන්න ක්‍රම ඕනතරම් තියෙනවා. සුපුන්ගේ වයස අවුරුදු 15යි. සුපුන්ගේ තාත්තා මේ ස්මාර්ට්ෆෝන් එකක් ගෙනාවේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා. මුල් කාලේ ටික ටික වැඩ කරගෙන ගියා. නමුත් තාත්තා දැක්ක සුපුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. දන්නේම නැතුව මේ වීඩියෝ ගේම්ස් වල ගේම් එකට ඇබ්බැහි වුණා. සුපුන්ගෙන් ෆෝන් එක ගන්න ගියා. කොහොම වත් ගන්න බෑ. ලොකු රණ්ඩු. දැන් ප්‍රශ්නේ සුපුන් වගේ කෙනෙක් කොහොමද වෙනස් කරන්නේ? රණ්ඩු වෙලා කරන්න බෑ මේක. පළවෙනිම දේ අපි සුපුන් එක්ක යාළු වෙන්න කිව්වා හොඳට. මේකට කියනවා රැපෝ බිල්ඩින් කියලා. මේකට කියනවා ෆැමිලි ඩිස්කෂන් කියලා. දෙවෙනි අවස්ථාව තමයි දරුවන් කොවිඩ් කාලේ හිර වෙලා ඉන්නේ ව්‍යායාමයක් නැහැ හරියට ඇඟට. සුපුන් හරි ආසයි බැඩ්මින්ටන් ගහන්න. ඊළඟට තමයි සුපුන් ආස කරන දෙයකට යොමු කරා. හරිම ආසයි චිත්‍රාදී. තාත්ත චිත්‍රාදීන දේවල් සේරම ගෙනත් දුන්නා. මේම තාත්තගේ අම්මගේ හොඳ යාළුවෙක් වුණා සුපුන්. ඊට පස්සේ තාත්ත හිමියන් කියලා දුන්නා වීඩියෝ ගේම් වලට දිකටම ගියොත් මොළයේ ඇතිවන රසායනික වෙනස්කම් ඉගෙන ගන්න බැරි වෙන දේවල් ගැන සුපුන් මේක විශ්වාස කරා. ටිකෙන් ටික ෆෝන් එක අඩු කරා. අන්තිමට අම්මට දුන්න ෆෝන් එක. අම්මට පැයක් විතරක් දවසට දෙන්න. යාළුවන් කතා කරන්න තියෙනවනේ. මේන්න මේම තමයි සුපුන් එළියට ගත්තේ. පන්දු වෙලා මේක කරන්න බෑ. එක්තරා විදියක සම්බන්ධතාවයක් දරුවත් එක්ක ගොඩනගාගත්තු මේ ප්‍රශ්نين එළියට ගන්න පුළුවන්. ඉතින් දෙමාපියන් ඉතාමත් පරීක්ෂාවෙන් දරුවන් සමග සිටිමින් අවශ්‍ය නම් මනෝවෛද්‍ය උපදෙස් ලබාගෙන දරුවා වීඩියෝ ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම වළක්වා ගන්න කටයුතු කරන්නේ නම් චීනයේ තම අනාගත පරම්පරාව මේ විදිහට ඇබ්බැහි වීම වළක්වන්න නීති සකස් කළා වගේ අපේ රටට එවැනි නීති සකස් කළ යුතු තත්ත්වයක් ඇති වෙන එකක් නෑ නේද? ප්‍රශ්න කිව්වට උත්තර කියන්නේ නැහනේ. ඔන්න උත්තර අම්මලා තාත්තලාට කරපු දැනුවත් කිරීම. එකපාර ගහමරාගෙන
ටිබට හුවමාරෝකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න යන්න එපා කියලා විශේෂඥයෝ කියන්නේ.